hoodiya.lk දෙක ශ්‍රේණිය ගණිතය 12 වන පාඩම. යාළුවනේ, අද වගේ ගුරුතුමි තවත් අලුත් ගණිත පාඩමක් ගන්නන්න යන්නේ. ඔයාලත් එනවද මාත් එක්ක පන්තියට යන්න? ආදරණීය දුවේ පුතේ, ඔන්න බලන්න මේ කූඩය. මොනවද තියෙන්නේ මේ කූඩේ? ඔව්, ඇපල් තියෙනවා. ඇපල් කිඩි කීයක් තියෙනවද? අපි ගණන් කරමුද? 1 2 3. එහෙනම් දැන් මම මේ ඇපල් ගෙඩිය කූඩේෙන් එලියට ගන්නවා. දැන් කූඩේ ඇපල් ගෙඩි කීයක් තියෙනවද? ඔව්, 2. ඔන්න මම දැන් තව ඇපල් ගෙඩියක් ගෙලියෙන් තිබ්බා. දැන් කූඩේ ඇතුළේ ඇපල් කීයද? ඔව්, 1 ගෙඩියයි. ඔන්න මම ඒ ඇපල් ගෙඩියත් එලියෙන් තියනවා. එහෙනම් දැන් කියන්න, කූඩේ ඇතුලේ ඇපල් කීයද? එකක්වත් නැහැ. එකක්වත් නැත්නම් අපි කියන්නේ බිංදුවයි කියලා. ඔන්න එහෙනම් අද අපි ඉගෙන ගත්ත අලුත් වචනය තමයි බිංදුව. මට තව පාරක් කියන්න. බිංදුව. එහෙනම් කූඩේ ඇතුලේ ඇපල් කීයද? ඔව්, හරිම හොඳයි. බිංදුවයි. අපි බිංදුව ඉලක්කමින් ලියන්නේ මෙන්න මේ විදිහට. අපි බිංදුව අකුරින් ලියන්නේ මෙන්න මේ විදිහට. ඔන්න පුංචි දුවේ පුතේ, බලන්න මේ අත්තේ පුංචි කුරුළු පැටව් කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4. ඔන්න එක කුරුළු පැටියෙක් ඉගිලිලා ගියා. දැන් අත්තේ කුරුළු පැටව් කී දෙනෙක් ඉන්නවද? 1 2 3. තව කුරුළු පැටව් දෙන්නෙක් දැන් කියාඹනවා. එහෙනම් දැන් අත්තේ කුරුළු පැටව් කීයද? හරිම හොඳයි. එක්කෙනයි ඉන්නේ. ඔන්න ඒ කුරුළු පැටියත් කියාඹලා යනවා. දැන් මට කියන්න, අත්තේ කුරුළු පැටව් කී දෙනෙක් ඉන්නවද? හරිම හොඳයි. බිංදුවයි. පුංචි දුවල පුතාලා මේ රූපය බලලා මට උත්තරේ කියන්න ඕන. වට්ටියෙන් පිටත මල් කීයක් තියෙනවද? අපි ගණන් කරමු. 1 2 3 4 5. ඔන්න එහෙනම් මම මෙතනින් 5 ලියනවා. දැන් මට කියන්න, වට්ටිය ඇතුලේ මල් කීයද? හරියටම හරි. බිංදුවයි. ඔන්න මම මෙතනින් බිංදුව ලියනවා. පුංචි දුවේ පුතේ, දැන් මෙන්න මේ රූපය බලන්න. මේ පොකුණේ පීනන තාරාව ගණන කීයද? 1 2 3. ඔන්න මම මෙතනින් 3 ලිව්වා. දැන් මට කියන්න, පොකුණින් පිටත තාරාව කීයද? ඔව්, එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් අපි කියනවා, ආහා, හරිම හොඳයි. පුංචි දුවල පුතාලා දන්නවා. බිංදුවයි. එහෙනම් පොකුණින් පිටත තාරාව බිංදුවයි. මම මෙතනින් බිංදුව ලියනවා. පුංචි දුවේ පුතේ, මේ ගහ උඩ වඳුරු පැටව කී දෙනෙක් ඉන්නවද? හරියටම හරි. 4. මම මෙතනින් 4 ලියනවා. දැන් මට කියන්න, බිම සිටින වඳුරු පැටව ගණන කීයද? පුංචි දුල පුතාලා හරියටම හරි. බිංදුවයි. එහෙනම් මම මෙතනින් බිංදුව ලියනවා. ඔන්න එහෙනම් අද පුංචි දුල පුතාලා බිංදුව ඉගෙන ගත්තා. තවත් රසබර ගණිත පාඩමකින් හමු වෙනතුරු මම සමුගන්නවා. පුංචි දුල පුතාලට සුබ දවසක්.